දූෂණය වංශාව නාස්තියා ක්‍රමිකතා සහ ආකාර්රක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්.ිෂන්ෙිය. අදලියන්නන්නේ හාරසිය හැට පස්වනි ටෙලිවැැකිය. ඔය ක්දහසනමසය හතලි සටේ ඉඳලා මේ හත්තට වතාවක්ම ලිහල්ල බලපු මළුවලනේද ලිහල්ලා බල්ලපු මළුවල අඒඉතිං ඔබලා බලන්ට දෙයක් තිේද කියලා අන්ටම වෙනවනේද. ඔව ලිහලා බල්ලපු මළුවල මොනවෑයි ඉතිංආය ඔබල බලන්නේ කෙලාසමින් ඔවු අද ටෙලිවැකිය ආරම්භ කරනවා හොඳදේ දැම් මේ දවස්වල ලියන ටෙලිවකිවල අරමුණ තමයි මේ රට ප්‍රපාතයට ඇදලා දැම් මේ අධූරදර්ශී දේශපාලනය විසින් කෙනෙක සනාත කර ගන්නන්නේෙ හොඳ. දෑ අන්තිමට ල ෙල්ුවෙක් ඔබට මතක ඇති න නේද ජෑර් ෑවර්ධන රනසිංහ ප්‍රේම දාසැ ඩB. විජතුංග මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකාකු මාර්තුංග මෛත්‍රී රනිල් නේද. ඒගොල්ලු නයගත්ත ප්‍රමාණ පහුගේ ටෙල්වකින් මතක් කලාා. මේ පාලකින්ගෙන් සමහරුන් ජාතික දේපළත් ඇටටිවෙන්ට විගුණල් තියෙන හොඳේ. ොඳට ඩොලර් හෙවවා හැබැයි මේ සෙට්ට එකම අන්තිීමට අපිට අධතුන් ලතිෙක් බංකුලොත්රටක් හොදේ අපේ උපදින්න ඉන්න දරුවන් පවා රුපයල්ලක්ෂ පහලෝක විතර මහා නායකාරයෝ බවට ලෝකේ තුළ පත් කරලා අවසන්න හොඳේ මේ තාක් අප රට බාරදුන් දේශපාලන නායකින් තම වැටුප විශ්්‍රාම වැටුපු විතරක්නෙවෙේ හොඳේ ඒක විතරක්නෙම හම්බරගත්තේ ඒය උන්ඳලා කොමිස් ගත්තා රන් මසු ලෙස. හරද රන් මසු ලෙස කොමිස් ගත්තා හොදේ ඒකම තමයි ගේදුර ඉඩකඩම් යානවාහන හොයා ගත්තා . උපය ගත්තා පේගත්තට වඩ හොඳ වචනි හොරා ගත්ත කියෙනෙ එක විදෙශ රටවල පවාවුවත්කම් මිලදී ගන්ට තරම් අන්ත දූෂිතීන් බවට පත්වනා හොඳේ මේ නය ගත්ත අය අතර ජයාර් ජයවර්ධන සහ රණසිංහ ප්‍රේම දාසක කාලේ අඩුමගානේ මහවැලිය සහ නිදහස් වළඳ කලාපවත් නිර්මාණය වනා හොදේ ඕ නිදහස් වවෙලඳ කලාපවත් නිර්මාණය වුණා ඊට පස්සේ ගත්ත නය ගැන සවිස්තරාත්මකව ව්‍යාපෘතිත් එක්කම ගණං හිලව ඇතුවලිය නම්හොඳදේ දැන් අපි මුලින් එකක් තේරුම් ගමුකු ඒ තමයි ශ්‍රී ලංකාවට ආසියාාවේ ආශර්ය අහිමි වුණේ ඇයි ශ්‍රී ලංකාවට ආසියාාවේ ආශ්චර්ය බවට පත්වෙන්ට බැරි වුණේ ඇයි කියෙනෙක තේරුම් ගන්ට ඕනිේ අපේ පාලකින්ගේ වැරදි දේශපාල සහ ආර්ථික තීන්දුතීරණ නිසායි අපට ආසියාාවේ ආශ්චර්ය අහිම වුණේ අපට ආසියාාවේ ආශ්චර්ය අහිම වුණ ආකාරය මහච්චාරය මිල්ටන් රාජරත්න හරි අපූරුවට තමන්ගේ ග්‍රන්තයක සටහන් කරලාතියන. හොඳේ පුළුවන්න්නංගේ ග්‍රන්තයවාගෙන කියවන්න. ඒ ග්‍රන්තේ හරි අපූරුවට විග්‍රහ කරනවා ජපානය දකුණු කොරියාව තයිවානය සිංගපපුූරෝ හොන්කොග සහ අපිට මොකද වුණේ කියලා. හොඳේ මතකතතියා ගන්ට ඔය දෙවනි ලෝක යුද්ධයට මැදවුණු ජපානය එක් දහස් නවසය හතලිස් පහවන විට දැවැන්ත පරාජයක් ලබලා සියල්ලු සම්පත් අහිමිකරගෙන මහපපොලවටම සමතල වු රටක් හොදේ දෙවැනි ලෝක යුද්ධය නිසා ජපානයට තමන්ගේ යටත් විජිතත් නැතිව වුණා යටත් විජිත නැතිවෙනකො මොකද ජපානයට වුණේ අමුද්‍රව්්‍ය වගේම ආහාරත්හිංගවෙන්ට පටන් ගත්තා මේ අපි නිදහස ලබන්ට අවුරුදු තුනකට විතර කලින් හොඳේ ජපානය මුහුණදුන් ආර්ථික වියසනෙහරිය අන්තිීමට දෙවන ලෝක යුද්ධයේ පරාජත් සමඟ ජපානය තුළ ආහාරහා බහන්ඩහින්ගේ ඇති වුණා සම්පත්හිඟ වුණ රැකයා නැතිව වුණ මුදල්ල න්ගේ සහ ආහාරහින්ගේ ආදී දුර්භික්ෂ සමයකට මන දුන්න රටක් ජපානය හොඳේ සහල් නිසා ඔවු හල්වලට කැරලි කෝල හලාත් ඇතිකරගත්ත රටක් කරයේ ජපන් ආර්ථිකය යළි ගොඩගැනීම හිතන තරම් ලේසි පහසුව එකක් නෙවේ කියෙලයි දා හැමෝම කිව්වා හොඳේ හේතුවමොකදද කර්මාන්තශාලා ගොඩනැගෙල්ලි මංමාවත් ගේදුරාදී භෞතික සම්පත්වලින් හතරෙන් එකකට වැඩියෙන් මතකතියාගන්න හතර එකට වැඩියෙන් ම හප්පලෝටම සමතලා වෙලා විනාශවෙලා තිබුණේ. රටේ සමස්ත නිෂ්පාදනය සියට හැටකින් පහළ වැටිලා හොඳේ සමස්ත නිෂ්පාදනයේ සියයට හැටකින් පහල වැටලතිබුණේ එක් දා සමසය හරිස් පහේ කතාවක් මං ඔබට කියන්න හොදේ කියැන අපි නිදසලන්ට අවුරදුතුන කරදිතර පෙර. එදා මේ තත්වෙන් ගොඩෙන්ට ඔවු. මරිකාාව ොල බිලියන එකයි දසමට්ටක ආහාරහා අමුදරවවේ ඔය ජපානයට ආධාර්ලෙස දුන්නා හොඳේ එදා ජපන් ආර්ථිකේ ගොඩගන්ට ඇමෙරිකාව මේ ප්‍රාග්ධනය තාක්ෂණසේම වෙළඳපොල්ල නිර්මාණයට දායකුුණා එක හරි වැදගත්තුුණා. ජපන් ආර්ථික ආශ්චර්යමත් යුගතුනක් ආශ්ශර්යවත් යුගතුනක් හඳුන ගණට පුළුවන් හොදේ එක තමයි එක්දහස්නම සය පනස් හතරයින්දලා එක්දහම සය පනස් හත දක්ව එකට කියනා ජිම්මු පිබිදීම. que la Jim හොදේ ඉළඟට එක්දසන්සය පනස් අටේ ඉදලා එක්දසමසේ හැට්ට එක ඉවතෝපි බිදීම. හරිය ඉළඟට එක්ද සය හැට්ට පහේ ඉදලා එක්දස සය හැත්තඇව එකට කියා ඉශනගී පිබිදීමම කියලා මේ සියල්ලු යුගවල ආශ්චාර්යට හේතුුණේ කුමක්ද කියලා පරිස්සමින් වම සැල බලන්ටඕනේ හොන්දේ අපිට වැරදුනු තැනයි ජපානය ආශ්චර්යවත් යුග තුනක් නිර්මාණය කරගත්තෙ කොහොමද කියනෙ එකයි හොදේ ජපාන ආර්ථිකය ආශ්චාර්ය දියුණුවක් කත් කරගතේ කකාරනාාතුනක් ම් කරග ො යා ගන් ක න එක තමයි නිවරදි දේශ පාලන පිළි වෙත හොදේ දෙක තමයි කායක්ෂම නිලදරි පැ ති තු යි බල ව්‍යාපාරික පාන්තියේ මේ කණ්ඩ ඇම්තුන මේකට එකතු වෙලා මොක දෙකළේ එක තමයි නවෝත් පාදන ශක්තියේ කැනෙ අලුත්දේවල් හදන්ට මේ ඔක්කොම එකට එක්කාසු වුණ. හොඳේ ඒ අය දෙක තමන්ගේ උපාය මාර්ගික ඥානයේ පාවිච්චි කලා තුන්ගනික තමයි සියලු දෙනාගෙම කාර්යක්ක්ෂමතාවේ සමස්ත කාර්යක්ක්ෂමතාවේ එක මිටට ගත්තා හොන්ඳේ ඉළඟට ශ්‍රම පලදායිතාව ආයි උපරිමේටම ගෙනාව. මේ සියලු කාරණාමැද දක්නට ලැබුණු ප්‍රධහනතම වැදගත්ම සාධකේ අමතක කරන්ට බෑ. ඒ තමයි ජපන් ප්‍රජාතන්ත්‍රවාදේ ආශ්චර්රය. ජපන් සමාජයතුළ ප්‍රජාතන්ත්‍රවාදේ අති විශාල ආsch්චර්මෙන් නැගිටීමක් දක්නට ලැබුණ. එරට ප්‍රජාතන්ත්‍රවාදේ ගෞරවේ ප්‍රනාාමේහිමි වඩ අගමැතිවරු හතර දෙනෙක්කිින්න්නවා. හතර දෙනෙක්කිින්න්නවා. එක් අ එක් තමයි ශිගේරු යොශීද අනිත්කෙනා ಹයොෝ එකේද. අනිත් කෙනා කකුඒ තනාකා අනිත් කෙනා තක්කේෝ ෆකූදා මේ අගමැතිවරුන් හතර දෙනා ජපන් සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී කළ දැන් ඔබ මේ කාරණයෙක්ක එක්දසනු සයහතලිස් අටේසිට අපේ සෙට්ටක සංසන්ධනය කරන්න බලන්න පුළුවන්න ආනෙතකොට ඔබට තේරී වී අපව බංකුළුත් කලේ? හොට්තු දෙකේ දේශපාල් ලක්නින්. උන්ඳලයික් එකගේ හොරා කන සමහර නිලදහරින් හා. රටම හෝරගෙන කන සමහර අතුලො සක්කූ කූට ්‍යාපාරකින් ක කියෑලා හොඳේ ඉදිරි ටෙල්ියකයකින් අපිේ තවිස්තර බලමු හරිිය.